ඍෂිවරුන් පමණයි ගුවන් යානා තාක්ෂණය දැනගෙන හිටියේ. ගුවන් යානයක් සෑදීම පිළිබඳව ලිඛිතව තියෙන මේ ඩොකියුමන්ට්ස් නැත්නම් ලියවිලි දෙකයි තියෙන්නේ. එකක් 1923 දී බැංගලෝරේ ලැබිච්ච සංස්කෘතයෙන් ලියවිච්ච විමාන සූත්‍ර. නාග රාජධානිය මුහුදට යට වෙලා ගිහිල්ලා ගිය අවස්ථාව ගැන ඒ විස්තර ලබා ගන්නයි ලංකාණ්ඩුව. මෙතන ඉන්ටර්නෙට් වලින් හොයාගන්න පුළුවන් ඒ විමා ඒන්ෂන් විමානස් ඉන් ඒෂියා. ඊළඟට මේකට කොයි විදිහට සංස්කෘතයෙන් තිබුණාද දන්නේ. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ මර්කරි වෝටෙක්ස් එන්ජින් කියලා. ගුවන් ධාවන පත තියෙනවා 519,800ක්. සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වැඩසටහනකින් අපි ඔබ මුණ ගැහෙනවා. අපි මීට පෙර වැඩසටහනක කතා කරමින් ආවා අපේ රටේ අපිට තියෙන ජාත්‍යන්තර බලපෑම සහ ලෝක බලවතා ගැන අපි කතා කරා. එවැනි කතා බහක් කරගෙන අතරේ අපි යුදෙව්වන් ගැන කතා කරනවා. එතකොට යුදෙව්වන්ගේ නිජබිම විදිහට අපේ රට ගැනත් අපි කතා කරනවා. සබරගමුව ඉඳලා ඔවුන් ගියපු කතාවක් ගැන අපි ඔබට මතකයේ තියෙනවා. මෑතකදී අපි ගැන කතා කරන්නේ බොහෝ වටින දේවල් අපිට ඒ තුලින් මතු කරගන්නට තිබෙන නිසාවෙන්. එතනදී අපිට මේ කතාබහේදී අපි ඒ කතාබහ දිගහැරෙන සූර්ය ගුණසේකරයන් එක්ක එතනදී මතු වුණ තව කාරණයක් තමයි මේ ගුවන් යානා කතාව, ගුවන් යානා තාක්ෂණය ගැන. ඒ ගැන කතා කරන්න අදත් අපි ආවා ප්‍රවීණ ලේඛකෙක්, දේශකෙක් වගේම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වෙන ආචාර්ය සූර්ය ගුණසේකරයන් මුණ ගැහෙන්නට. ඔබතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. අපි මීට පෙර වැඩසටහනේදී පොරොන්දුවක් දුන්නා මේ ගැන අපි තවදුරටත් කතා කරනවා සහ මේ ගුවන් යානා තාක්ෂණය මොනතරම් කාලයකට දිව යනවද, මේ ඇත්ත කතාබහ මොකක්ද කියන එක. වර්තමානයේ හැමෝම මේ දඬු මොනරේ ගැන පමණයි කතා කරන්නේ. එතකොට ඒ තුල අපිට බොහෝ කරුණු කාරණා තියෙනවා සාකච්ඡා කරන්නට. ඇත්තටම සූර්ය ගුණසේකර මහත්මයා, මේ මොනතරම් ඈතකට දිව යනවද මේ ගුවන් යානා තාක්ෂණය, මේක අපි පාවිච්චි කරා කියන එකට පැහැදිලි සාක්ෂි සාධක ඕනතරම් තියෙනවද? තියෙනවා. නමුත් අද දවසට එකෙන් වැඩක් වෙන එකක් නැහැ. මොකද ඍෂිවරුන් පමණයි ගුවන් යානා තාක්ෂණය දැනගෙන හිටියේ. දැන් මනස ලෝකයෙන් ඈත් කළා, මොකද සිත ලෝකයෙන් ඈත් කළ පුජ්‍යලයක් තමන්ගේ මනසත් එක්ක ඉඳීමට කියනවා මේ සමාධිය කියලා. මුළු ලෝකෙම ඒ වෙලාවේදී ඔහුගෙන් බැහැර වෙලා තියෙනවා. ඒ සමාධියෙන් ඉහළ තත්ත්වය තමයි ධ්‍යාන කියන්නේ. එතකොට ධ්‍යානයකට සමමදින්නේ යම් කිසි දෙයක් දැනගන්න ඕන වුණායින් පස්සේ. දැන් බුදුහාමුදුරුවන්ට මේ යමක මහා ප්‍රාතිහාර්ය පාන්ට ඕන වුණායින් පස්සේ ඒ මොකද්ද ධ්‍යානයට සමමැදිලා එක නාස්පුඩුවකින් ගින්දරයි අනිත් නාස්පුඩුවෙන් ජලයයි පිට කරනවා. මෙන්න මේ විදිහට මේ ධ්‍යානවලට සමවැදිලා තමයි අපිට නොපැහැදිලි දේවල්, අපි නොදන්නා දේවල් ඊර්ෂිවරු ඒ කාලේ ලබා ගත්තේ. මෙන්න මේ විදිහට ඊර්ෂිවරු ගුවන් යානාවල් නැත්නම් කිව්ව විමාන කියලා ඒ විමාන පාවිච්චි කිරීමට අවශ්‍යය ධ්‍යානවලට සමවැදිලා කොහොමද ලෝහ හොයාගන්නේ, කොහොමද එන්ජින් එක හදන්නේ, කොහොමද මේ රේඛාපත ගුවන් යානා මාර්ග දැනගන්නේ, ඇඳුම් මොනවද, ආහාර මොනවද, මේ දේවල් ධ්‍යානය තුළින් තමයි දැනගත්තේ. එහෙම දැනගෙන තමන් තමයි හරිගස්සන්නේ. මේ ෆැක්ටරිස් වල එක මිනිහෙක් දැනගන්නවා, එයා මේ බඩු රැස් කරගෙන හරි ගස්සනවා, එයා පාවිච්චි කරනවා, එයා පදවනවා. ඔබතුමා කියන්නේ ඒ විදිහට තමයි මේ ගුවන් යානා නිර්මාණය වුණේ කියලා. ගුවන් යානා නිර්මාණය වුණේ. හැබැයි රාවණාගේ මේ පුෂ්පක යානය ඔහුගේ බිරිඳ මන්දෝදරීගේ පියාවන විශ්වකර්ම විසින් සෑදුවයි කියලා තමයි තියෙන්නේ රාමායනයේ. එතකොට අපි වර්තමාන මේ බහුලව කතා කරන ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන මේ දඬු මොනරේ ගැන ඔබතුමා මේ කියන්නේ. දඬු මොනරේ කියලා අපේ ජනප්‍රවාදයේ කියනවා, පුෂ්පක යානය කියලා තමයි හඳුන්වන්නේ රාමායනයේ. ඒක හැදුවේ විශ්වකර්මයි කියලා තමයි රාමායනයේ සඳහන් වෙන්නේ. විශ්වකර්ම. ඔව්. මම හිතන්නේ අපිටත් වැදගත් කාරණාවක් එතුමා මතු කරන්නේ මේ විශ්වකර්ම කියන පුද්ගලයා ගැන අපි කීයෙන් සඳහන් කරපු වටිනා. අපේ හිතේ හොඳම
ඉංජිනේරුවා සහ හොඳම ගෘහ නිර්මාණ ශිල්පියා. ඉරිසිවරේ හෙළේ හිටිය රාවණාගේ බිනිඳ මන්දෝදරීගේ පියා. ඔහු හිටිය මාතොට මන්නාරම. ඒ මයතොට තමයි මාතොට වෙලා තියෙන මය කියලා කිව්වේ එයාට. එතුමන් විසින් තමයි දනුමරය නිර්මාණය කරේ, පුෂ්පකයා නිර්මාණය කරේ එතුමා. රාමායනේ කියන විදිහට. රාමායනේ. අපේ සාහිත්‍යයේ හරි අපි සතුව නැද්ද සාක්ෂි එතුමන් ගැන මේ කතාව සනාථ කරගන්න? මෙහෙමයි, දැන් ඉංග්‍රීසි කාලේ වෙනතුරුත් යකඩෙන් හදාපු බලකොටුවක් මන්නාරමේ තිබුණා. දිරාගේ යකඩ තිබුණයි කියලා මේජර්ස් කිනා කියනවා. එතකොට ඒක හරිගස්සලා තියෙන්නේ මය විසින්, විශ්වකර්ම විසින්. ඔහුගේ මධ්‍යස්ථානය මන්නාරම. මන්නාරම. එවැනි සාධක අදටත් තියෙනවා කතාබහට. මා තොට කියන්නේ මය තොට. මය මතය කියලා ඔහු තමාගේ දැනුම පිළිබඳ පොතකුත් දීලා තියෙනවා. මය මතය. මය මතය. මය කියන්නේ විශ්වකර්ම. හේතුමල්ල පිළිබඳවත් බොහෝ කරුණු කාරණා තියෙන සමාජයේ මේ චරිත කීපයක් ගැන විතරයි කතා කරන්නේ. ඉතිහාසයේ මේ තරම් සංවර්ධනයක් වෙලා තිබුණා නම්, මේ තරම් දැනුමකින් පෝෂණය වෙච්ච කාල වකවානුවක් නම් ඒ තුළ බොහෝ පිරිස් ඉන්නට පුළුවන්. ඔබතුමන් කියන විදිහට විශ්වකර්ම කියන්නේ පුදුම දේවල් කරන නිසා ඒක ආරූඪ නමක්. ඔහුගේ නම මය. මය. වර්තමානයේ මම එක ස්ථානයක දකිනවා දේව රූපයක් විශ්වකර්ම දෙවියන් විදියට හඳුන්වමින් කියන එක. දෙවියන් කියලා හින්දුනොත් සලකනවා, බෞද්ධ සලකනවා දේවත්වයට නම් වල. ඒ මෙතුමන්ව තමයි මේ දෙවියන් විදියට සලකන්නේ. විස්කම් දේවපුත්. විස්කම් දේව බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. අපි වෙන පැත්තකට මාතෘකාව අරගෙන, නමුත් වටින කතාවක් ඒ තුලත් මතුවේ. මෙවැනි කාරණා සාකච්ඡාවට ගෙනනවා අඩුයි, සහ මෙවැනි කාරණා ගැන ගවේෂණය කරපු මෙවැනි උගතුන් බුද්ධිමතුන් අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ. බොහොම අඩුවෙන් ඒ කාරණා දකින්න ලැබෙන්නේ. අපි සූර්යගුණසේකර මහත්තයා කතා කරොත් ඇත්තට මේ ගුවන් යාන තාක්ෂණය මෙහි ආකෘතිය මොන වගේ එකක්ද, මේ ස්වභාවය අපි ඒ ගැන කතා කරොත්? ඒක ගැන අපිට අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ගුවන් යානයක් සෑදීම පිළිබඳව ලිඛිතව තියෙන මේ ඩොකියුමෙන්ට්ස් නැත්නම් ලියවිලි දෙකයි තියෙන්නේ. එකක් 1923 දී බැංගලෝරේ ලැබිච්ච සංස්කෘතයෙන් ලියවිච්ච විමාන සූත්‍ර. ඒ විමාන සූත්‍රය ඒ අවුරුද්දේදීම මේ පරිවර්තනය කළා ඉංග්‍රීසි භාෂාවට. ඒ ලියවිල්ල ආශ්‍රයෙන් තමයි අද ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා ප්‍රබලම ජෙට් යානය වන 2R3B කියන ජෙට් යානය වින්ත්‍රොප් සමාගම විසින් නිෂ්පාදනය කළා තියෙන්නේ. ඒකේ විශේෂත්වය තමයි අර වේදිකාවෙන් පත්තු කොල්ල යවුවයින් පස්සේ 70ක්ම 38ක්ද 58ක්ද ගණකම තියෙන වායුගෝලය පන්නලා එහාටම යන්න පුළුවන්. දැන් සාමාන්‍යවයි මැදට ගිහිල්ලා දෙවෙනි වෙඩිල්ල පත්තු වෙලා දෙවෙනි රොකට් එකෙන් තමයි අරක වායුගෝලයෙන් එහාට යවන්නේ. 70ක්ම 38ව 70ක්ම 58ෙන් එහාට. ඉතින් අන්න ඒ විදිහේ ප්‍රබල ජෙට් යානාවල් හරිගස්සන්න පුළුවන් දියුණු ශාස්ත්‍රයක් තිබුණා. ඊළඟ දෙවෙනි පොත තමයි 1967 දී චීනයට යටත් වෙලා ටිබෙට්ටෙන් හම්බෙලා සංස්කෘත ග්‍රන්ථයක් ඉන්දියාවේ චන්දිගා විශ්වවිද්‍යාලයට දීලා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ගත්තා ඔවුන් විසින්. දැන් අන්න එතෙන්දි පේනවා මේක ඉන්දියාවේ පොතක් නම් ඒ පොත ජාත්‍යන්තර නීති අනුව ඉන්දියානු ආණ්ඩුවට තියාගන්න පුළුවන්. නමුත් ඔවුන් කළේ චන්දිගා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තමන්ගේ ගාස්තුව ලබා ගැනීම විතරයි. ඔරිජිනල් එක බාර දුන්නා අපහු චීනයට. ඔවුන් සතුව නෙමෙයි ඒක තියෙන්නේ කියන එක අපිට සාක්ෂි තියෙනවා. ඉන්දියාවට අයිති නැහැ කියන. අයිති නැහැ කියන එක පැහැදිලි නේද? එතකොට ඔබතුමා කියන විදිහට මේ අර අපි කලින් සඳහන් කරපු සංස්කෘත භාෂාවෙන් තමයි ලියවිලා තියෙන්නේ. මේ අපේ ආණ්ඩුවේ ඉල්ලන්නේ. අපි සතුව තිබුණ දෙයක් දෙ පරිවර්තනය වෙලා තියෙනවා. ගුවන් යානය තිබුණයි කියලා සටහන් සියෙන සාක්ෂි තියෙන ලංකාවේ නම් ගුවන් යානය තිබිච්ච රටේ තමයි ගුවන් යානය හැදීම ගැන පොත තියෙන තත්ත්වය. අපේ නිවට ආණ්ඩු මේවා ඉල්ලන්නේ නැහැ. දැන් අර මේ මොකද්ද ඇලෙක්සැන්ඩ්‍රියා ජාතික කෞතුකාගාරයේ අදත් තියෙනවා. අර මම ඉස්සෙල්ලා ගියා ගෝල්ඩ්ස්මිත්ගේ අයියා සර් ජේම්ස් ගෝල්ඩ්ස්මිත් එක බලලා තියෙනවා. මේ නාග රාජධානිය මුහුදට යට වෙලා ගිහිල්ලා ගිය අවස්ථාව ගැන ඒ විස්තර ලබා ගන්නෑ ලංකාණ්ඩුව. අපි සතුව මේ තිබුණු මහා දැනුම ගබඩාව ලෝකේ පුරා විසිරලා තියෙන බොහෝ තැන්වල එතුමා බොහොම පැහැදිලිව කියනවා මේ නිවට ආණ්ඩුව මේව ලබා ගන්නේ නැහැ කියලා. මේ තොරතුරු නිවැරදිව මේ අපි සතු දැනුම අපේ වටිනාකම් මේවට ඇයි මේ ක්‍රමවේදය සකස් වෙන්නේ නැත්තේ? මේ ජාත්‍යන්තරයේ විසින් මේ වහගෙන ඉන්නවද නැත්නම් අපිට ඕනෑකමක් නැතිකමද මේක ඇතුලේ ඇත්තටම තියෙන්නේ? ලංකාවේ තියෙන දේශපාලන පක්ෂ නිවටයි. ඔවුන් එංගලන්තයටයි ඇමරිකාවටයි යටත් වෙලා ඒගොල්ලෝ අසතුටු වෙන දේවල් කරන්නේ නැහැ.
මේවා දැන් මම මුලිනුත් කිව්වා දැන් ලංකාවේ ලෝකේ පැරණිම ජාතිය නිසා දැන් ජාතිකත්වය විනාශ වෙන විදිහට ලංකාවේ ඇයි මෙච්චර ණය ලැබෙන්නේ දැන් අපි හිතුවා මේ ආණ්ඩුවට ණය නොලැබෙයි කියලා මොකද කොයිතරම් ණය ගෙවා ගන්න බැරුව ආර්ථික වශයෙන් අපි දැන් විනාශ වෙලා තියෙනවා ඒ තව තව ණය දෙනවා ඒ කියන්නේ ඇමරිකන් ප්‍රතිපත්තිය තමයි ලංකාව සුඛෝපභෝගී අලස මේ රාජ්‍යයක් කරලා අපේ අතීතය අමතක කරලා ඒ අතීතයෙන් ඉවත් කිරීම මොකද මේ විනාශ කරන්න පුළුවන්කමක් නැහැ අලස සුඛෝපභෝගී ජාතියක් බවට පත් කළා අපි ඉතිහාසයෙන් වෙන් කිරීම තමයි ප්‍රතිපත්තිය අපි ඒ ගැනත් කතා කරේ වටින නිසා අපි කතා කරමින් ඉන්නේ ගුවන් යානා තාක්ෂණය ගැන සහ මේ 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 ආකෘතිය මොන වගේද කියන එක ඔබතුමා සඳහන් කරා තවත් ගුවන් යානා වර්ග තියෙන්නට ඇති නේද එවැනිම ආකාරයේ තවත් වර්ග හතරක් ගැන සඳහන් වෙනවා අර මං කියපු කෘතියේ දැන් සකුණ විමාන කියලා කියන කුරුල්ලෙකුගේ හැඩය තියෙන මෙහෙම පියාපත් දෙකක් තියෙනවා ඇකිලෙන සහ දිගෑරන මේ උඩට නංවායින් පස්සේ මෙහෙම දිගෑරෙනවා බිමට බැස්සවයින් පස්සේ ඇකිලෙනවා ඒක ශකුණ කියන පක්ෂයා කියන සංස්කෘත භාෂාව ශකුණ විමාන රුක්ම විමාන තව වර්ග දෙකක් තියෙනවා මේ වෙලාවට ඔළුවට එන්නේ රුක්ම විමාන කියන එක මොන වගේ හැඩයක්ද රුක්ම විමාන කියන එක මේ මෙන්න මේ බෙල් ෂේප් එකට තියෙන්නේ හැබැයි අර මොකද්ද රාමායනය කියවෙන්නේ පුෂ්පයක් ගමන් කරන්න වගේ පේන්න කියලා පුෂ්පක යාන ඒ පුෂ්පයේ හැඩේ තියෙන රුක්ම විමාන අපිට රූප සටහන බලන්න පුළුවන් ඒක රූප සටහන ඒක පෙන්වන්න පුළුවන් පුෂ්පක යානය කියන අදහස උන් ගන්නට ඒ නිසා වෙන්න තියෙ හැඩේ නිසා වෙන්න දැන් අපි දනමනරේ කියලා කිව්වට මේ මොනරහුවේ හැඩේ තියෙන වෙනම ශකුණ විමානය තියෙනවා අපිට පැහැදිලි මේ 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 කාරණා අපි තවදුරටත් ගවේෂණය කළ යුතුයි මේ 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 රූප සටහන් අපි දකිද්දි පවා අපිට දැනෙන එකක් තමයි එතකොට මේ තුල බොහෝ ක්‍රියාවලියක් තියෙනවා කියන එක ඔව් ඉන්ටර්නෙට් එකේ මේ විස්තර ඔක්කොම තියෙනවා ඒ වර්ග හතරම එතකොට අපි උන් මේ මේ ඊට අදාළව තව මොනවද අපිට කාරුණු කාරණා කතා කරන්න තියෙන්නේ ආහාර ඇඳුම් පැළඳුම් ගැන මේ දේවල් ගැන කතා කරද්දි මෙවැනි නෑ දැන් මුලින්ම මේම ගුවන් විමනට කොහොමද එන්ජින් එක කොහොමද ඒකට ඉන්ධන කොහොමද වටේ බොඩි වර්ක් එක කොහොමද රෝද ඊළඟට අංගෝපාංගයන් මොනවද ඊළඟට මේ පයිලට්ගේ මේ ආහාර මොනවද වෙන්නවද ඇඳුම් මේ සියලු විස්තර ඔබතුමා සතුව තියෙනවද මේ කරුණු කාරණා ඒ විස්තර ටික දැනුවත් තියෙනවද ගෙදර නම් ඒ පොත තිබුණා අර මේ ඓතිහාසික රාවණා ලියන වෙලාවේ ආයි නෑ ඊටත් ඉස්සෙල්ලා හෙලයුගේ ලියන වෙලා දැන් නම් කවදෝ ඉල්ලගෙන ගිහිල්ලා ඒක නැහැ ඇමරිකාවේ පොත ගන්න තියෙනවා විමානස්සින් ඒෂියාද මොකද්ද පොත මං හිතන්නේ ලොකු කනගාටුවට කරුණක් මේක අපි සතුව තිබුණ බොහෝ දේවල් එතුමන් සතුව තිබුණ පොතත් දැනට හොයාගන්නට නැහැ හැබැයි ඇමරිකාවේ මේක තියෙනවා කියන කාරණය මේ ගැන අපි බොහෝ තදින් හිතන්නට ඕනේ ඔබතුමාගේ මතකයේ හැටියට චයිල්ඩ් ඩ්‍රස් නැත්නම් චිල්ඩ් ඩ්‍රස් කියලා ලේකුවගේ නමෙන් මං හිතන්නේ ඉන්ටර්නෙට් වලින් හොයාගන්න පුළුවන් අය විමා ඒන්ෂන් විමානස්සින් ඒෂියා අපි සතුව තිබුණු මේ පොත් ඒ විදිහට පරිවර්තනය වෙලා ලෝකෙ පාවිච්චියට ගන්නවා. ඔබතුමාගේ මතකයේ හැටියට කොහොමද මේ එතකොට මේ මේ කියන හැඩතල සහ මේ 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 ඔය අපි ඇඳුම් කට්ටලේ ගැන ටිකෙන් කෙටියෙන් කතා කරගෙන ගියොත් ඇඳුම් වලට ආහාර වලට යනකොට හුඟක් දුර දිග යනවා. අපි බලමු එන්ජින් එක කොහොමද? ඉන්ධනය කොහොමද? වටේ ආවරණය බොඩි වර්ක් කොහොමද? අන්නේ ඒ ටික අපි කතා කරමු. යාන්ත්‍රික පාර්ශ්වය. යාන්ත්‍රික පැත්ත. එතකොට දැන් එන්ජින් එක ගැන නම් ඉතාමත්ම අඩුවෙන් තමයි විස්තර තියෙන්නේ. හැබැයි මෝටර් වලින් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. රැහන් වලින් ඒ මෝටරයෙන් ඉපදවන බලය මේ ඒ කියන්නේ වයර් වලින් රැහන් වලින් ඒ ස්ථාන වලට දීලා තියෙනවා. ඊළඟට මේකට කොයි විදිහට සංස්කෘතයෙන් තිබුණාද දන්නේ නැහැ. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ Mercury Vortex Engine කියලා. දැන් මේ Mercury Vortex Engine එක ඇමරිකාවේ දැන් හරි ගස්සලා තියෙනවා. ඒක මේ Mercury Vortex Engine එක සහිතව මේ 1998 දී ඕන් පළමුවෙන්ම ගුවන් යානාවක් සාර්ථක ලෙස ඒරියා 51 වල ගමන් කරවලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඉහළ අහසට යන්න බැරි වුණා. මොකද උඩ සීතල නිසා මන්ත්‍ර කියලා තමයි සූර්ය ආලෝකය සූර්ය රශ්මි බවට පත් කරන්නේ. ආලෝකය උෂ්ණ බවට පරිවර්තනය කරන මන්ත්‍ර තමයි තියෙන්නේ. ඒ මන්ත්‍ර ඇමරිකන් කාර්යයට කියවුනේ නැහැ. ඒ නිසා 98 2000 කාලේ නම් බැරුව තිබුණා. අද සමහරට පුළුවන් කමක් ඇති මන්ත්‍රය හරියට කියලා ඉහළ ආකාශයේදී සීතල තියෙනකොට අර මොකද මෙව්ව රසදිය රත් කරගන්න ඕනේ. ඒ අවශ්‍ය උෂ්ණත්වය හිරුගේ ආලෝකය තියෙනවා. ඒ ආලෝකයම තමයි පරිවර්තනය කරන්නේ උෂ්ණ බවට.
අර විදිහට මන්තර කියලා ඒක කරන්න පුළුවන් වෙන්න ඇති මං හිතන්නේ මේ වෙනකොට 1998 99 නම් බැරුව තිබුණා. අසතුට තිබුණා. එතකොට රසදිය පමණද මේ ඉන්ධන විදියට භාවිතා කරේ? ඒ විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි නිකන් රසදිය බෑ. රසදිය 18 වරක් ශෝධනය කරන්න ඕනේ. එතෙන් දැන් වෙද මහත්තුරු රස බෙහෙත් වලටත් ඒ විදිහටයි කරන්න තියෙන්නේ. නමුත් මේ 18 වරක් ශෝධනය කරපු රසදිය යොදන රස බෙහෙත් හදන්න ලංකාවේ හෝ ඉන්දියාවේ වෛද්‍යවරුන්ට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේකට මේ මොකද්ද මම හිතන්නේ ඇමරිකාවටත් රසදිය 18 වතාවක් ශෝධනය කරලා සමහර විට විද්‍යානුකූලව මොකද්ද මේ ශෝධනය කිරීම කියන්නේ කියලා මේ හොයාගෙන ශෝධනය කරනවත් වෙන්නට පුළුවන්. හැබැයි ආයුර්වේද වෛද්‍යවරුන්ට හෝ ඉන්දියාවේ ලංකා සිංහල වෛද්‍යවරුන්ට නම් බැහැ 18 වතාවක් ශෝධනය කරන්නට රස බෙහෙත් සඳහා ඒවා යොදා ගැනීමට. ඒක ප්‍රායෝගික කිරීමේ අපහසුතාවක් තියෙනවා කියන එක. ඔව්. ඒවා දැන් මිනිස්සුන්ට අමතක වෙලා ගිහිල්ලා ඒ පොත්පත් නැහැ. දැන් ඊළඟට දේශීය වෙදකම් ඔක්කොම නැති වෙලා වෙදපරපුර. ඒ නිසා නිකන් ওই රස වෙදකම් කියලා දේවල් තියෙන්නේ. මේ මොකද්ද සමහර දෙතුන් වතාවක් ශෝධනය කරන්න නම් පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ අපිට බොහෝ කරුණු කාරණා තියෙනවා සාකච්ඡා කරන්නට. අපි දකින එකක් තමයි මෙවැනි වැඩසටහන් ඔබ නරඹන වැඩසටහන් ගත්තට පස්සේ මේ මේ මෙවැනි හරවත් වැඩසටහන් වලට මොනතරම් දුරකට ඔබ ඇහුම්කම් දෙනවද මේව නරඹනවද කියන ප්‍රශ්නෙකුත් අපි සතුව තියෙනවා. මේ මේ කතාව අපි ඔබට අනාගතයට ඉදිරි කරන්න ඕන නිසාවෙන් තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මේ අවධානයෙන් අවබෝධයෙන් දකින්න. මම හිතන්නේ මෙතන බොරැල්ල තියෙන ආයුර්වේද දැන් ඒක විශ්වවිද්‍යාල මණ්ඩපයක්නේ. ඒකේ රසවේද කම්පණිවල ජ්‍යෙෂ්ඨම කථිකාචාර්යවරයා වෙන අර මේ සුජීවා ඇරපද්දනිය මහත්මියගෙන් තමයි මම අහගත්තේ. ඇයගෙන් ටිකක් විස්තර දැනගන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි. එතකොට මේ ගුවන් යන ආකෘතිය මොන වගේද? පිටත ආකෘතිය. අපි මේ දැන් පිටත ආකෘතිය දැන් අර මම පින්තූර දෙකක් දුන්නා. දැන් ඒකේ අර ශකුණ නැත්තම් පක්ෂයකුවේ ස්වරූපයට මෙහෙම දිග හැඩය දෙපැත්තට පියාපත් දෙක තියෙන ඒ විදිහේ මේ ශකුණ යානය තියෙනවා. මොනවාද මේ අපි පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය නිර්මාණය කර ගැනීමට? මේ ඒක මහා ටිකක් කිව්වහම තේරෙන්නේ නැති දෙයක් මම ඉතාමත් සරලව කියන්නම්. ගුවන් යානයේ බඳට ඔරොත්තු දීමේ ශක්තිය අවශ්‍යයි. මොකද දැඩි උණුසුම, දැඩි සීතල, වායු සුළි, ඊළඟට වාතය හා ඝර්ෂණය, විවිධ චංචල වීම, මේ සෑම දෙයකටම ඔරොත්තු දෙන්න තියෙන්න ඕන එහි ආවරණය නැත්තම් බොඩි එක. ඒක නිසා මේ ලෝහ නිදි දරාගත් පාෂාණ තට්ටු 3000ක් පොළොව අභ්‍යන්තරයේ තියෙනවා. ඒ තට්ටු 3000න් 7 වෙනි තට්ටුවේ ලෝහ වර්ග 27ක් තියෙනවා. ඒ 27න් 3ක් තමයි තෝරාගන්නේ. එතකොට මේ 3 වර්ගය හඳුන්වනවා සෝමක, සෞන්දලික සහ මෞර්තික කියලා. මේවා මූලික ලෝහ නිසා ඒවට කියනවා බීජ ලෝහ කියලා. දැන් මේ ලෝහ වර්ග උණු කරලා ඒවා එකිනෙක මිශ්‍ර කරලා ලෝහ වර්ග 16ක් හරිගස්සනවා. ඒ ලෝහ වර්ග 16න් තමයි ගුවන් යානයේ බඳ සකස් කිරීම කරන්නේ, පතුල සහ බඳ. ඊළඟට මේ මොකද ර ශබ්දයෙන් සූර්යාගේ ශක්තිය, ම සහ හ ශබ්ද වලින් තාරකා ශක්තිය ස්පර්ශ කළ හැකි, චන්ද්‍රයාගේ 364ක් උජවාලා සහ කාල ශක්තිය ල තුළින් ශබ්ද කෙරේ. දැන් මේ විදිහට මේ කටින් ඇතිව කරන ශබ්ද වලින් අර ලෝහ තවදුරටත් පණගැන්වීමක් ශක්තිමත් කිරීමක් කරනවා. ඊළඟට මේ විවිධ රශ්මීන්ට වසවිස වලට ඔරොත්තු දීම, ධූම පටලයන්ට ඔරොත්තු දීම, මෙන්න මේ විදිහේ හැකියාවක් තියෙන ලෝහ වර්ග හැටියට තමයි මේවා හඳුන්වන්නේ. ඒ නිසයි ඒ වර්ගම තෝරාගන්නේ. අභ්‍යවකාශයේ නොයෙකුත් ආකාරයේ මේ විමානයකට නොගැලපෙන තත්ත්වයන් තියෙනවා. ඒවට මේ ඔරොත්තු දෙන ආකාරයට ඔරොත්තු දීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඊළඟට ඒ ලෝහ වර්ග පිරිසිදු කරන්න ඕනේ. ඒවට සඳහා මේ පස් එක නගන්නේ අපි යකඩ ගන්නවා වගේ යපස්, ශාකයුෂ, සත්වයුෂ, නැකතර ලබාගත් නැවුම් ජලය, මෙන්න මේ වගේ දේවල් වල ඒ වට්ටෝර වල කියන විදිහට මිශ්‍ර කරලා වැඩිම උෂ්ණත් මේ දවසේ වැඩිම උෂ්ණත්වය දැන් අපි කියමු ලංකාවේ සෙල්සියස් 32 කියලා, මේ ඒ වගේ 27 ගුණයක එහෙම තමයි දක්වලා තියෙන. මේ වැඩිම උෂ්ණත්වය වාගේ 27 ගුණයක උෂ්ණත්වයෙන් උණු කරලා පෙරලා පිරිසිදු කරලා තමයි ගන්න තියෙන්නේ. එහෙම තමයි මේ අමුද්‍රව්‍ය හදාගෙන තියෙන්නේ. එහෙම කරලා උදුන් වර්ග 532ක් තියෙනවා මේවා උණු කරන.
ඒ සුලම් පිඹින මේ නැත්නම් අර මයින් හම්මාගේ හුලම් පිඹිනේවත් වර්ග 532ක් තියෙනවා මේ කාර්යයෙන් ඉටු කිරීමට. දැන් මෙන්න මේ විදිහට ලෝහ වර්ග 3ක් මුල් කරගෙන බීජ ලෝහ එයින් ලෝහ වර්ග 16ක් හදාගෙන ඒ 16න් විමානයක තියෙන ප්‍රධාන කොටස් 31 සාදා ගැනීම කරනවා. එතකොට මේ වාතය ඇතුළට රැඳ ගන්නා සහ පිට කරන නල, උෂ්ණ ජනනය කරන යන්ත්‍ර, යානයේ පතුල, යානයේ ශීර්ෂය, අවට නරඹන කණ්ණාඩි, ශක්තිය ඇද ගන්නා වූ කණ්ණාඩි, යානයේ හකුළුවන සහ නැවත යානය පුළුවන් අකුළුවන්ට ආයෙත් පුළුවන් ඒක මේ දිගාරින්ට. ඉතින් දියුණු තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා කියන්නේ. දැන් එන්නේ දේවල් වලට ඉන ශබ්ද ඇදගැනීමේ යන්ත්‍ර, සූර ශක්තිය ඇද ගන්නා මුදුන ඇති කොටස්, අභ්‍යන්තර විෂවායු හා බාහිර විෂවායු වායු වළක්වන යන්ත්‍ර ආදී ලෙස විවිධ කාර්යයන් 31ක් ඉටු කරන ප්‍රධාන කොටස් 31ක් අර ලෝහ වර්ග 16න් හරි ගැස්සෙනවා. ඊළඟට මේක බල ගන්නට ඕන. එතකොට බල ගැනීමට මූලික වශයෙන් ඉන්ධනය හැටියට පාවිච්චි වෙන්නේ අර 18 වතාවක් ශෝධනය කරන ලද රසදිය. රසදිය. එතකොට අපි පොඩ්ඩක් ඊට ශක්තිය උත්පාදනය කරන මූලයන් හතක් තියෙනවා. ඒ මූල මේ අර රසදිය වලින් ශක්තිය බල ගන්නන්නේ ගින්දර, පොළව, වායුව, සූර්යා, චන්ද්‍රයා, ජලය හා ආකාශය කියන මේ ශක්තිය උත්පාදන ක්‍රම හතත් එක්ක යෙදීමෙන් තමයි අර විදිහට රසදිය යොදාගෙන බල ගැනීම කරන්නේ. එතකොට ශක්තිය ග්‍රහණය කරන්න පුළුවන් ශබ්ද තරංග මාර්ගයෙන් ඒවට කියනවා මන්ත්‍ර කියලා. ඒකයි අර මං කිව්වේ ඇමරිකන් කාර්යයට බැරුව තියෙනවා කියලා මන්ත්‍රය කියවන්නේ නැතුව ඉහළ ආකාශයේදී ඉවරදීව මේක ක්‍රියාත්මක කරගන්නට රසදිය. මේ ක්‍රියාවලිය ඒතරම් ලිහිසි පහසු කාරණයක් නෙමෙයි. බොහෝ සංකීර්ණ කාරණා. ඒ නිසා වෙන තමයි එතුමන් කියන්නේ වර්තමානයේ මේක පාවිච්චිට ගන්න එක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන එක. දෙලින්ම අර විදිහට මනසින් දියුණු කළ මනසින් ධානය තුළින් දැනගෙන තමයි වැඩේට බහින්න තියෙන්නේ. ඉතින් ධාන වඩන්න පුළුවන් වෙන්නේ සෝද නැති නිසා ඒක කරන්න පුළුවන් ගැටලුවක් තියෙනවා කියන එක. අද තියෙන විදිහට මේ ද්‍රව්‍යමය යාන්ත්‍රික ස්වරූපයෙන් තමයි ඒක කරන්න වෙන්නේ අද දවසේ. එදා තිබුණු සාර්ථකත්වයේ ළඟා කරගන්නට බැරි වෙයි අද මේ විදිහට ද්‍රව්‍යමය ස්වරූපයෙන් මේ වැඩේ කරගන්න. නැවතවතාවක් අර විදිහට අධ්‍යාත්මික නායකව බිහිවන මිනිස්සු ධර්මයට අනුව ජීවත් වෙන ඊළඟට ඊර්ෂිවර සහ රහතන් වහන්සේලා ඉන්න සමාජයක් ඇති වුණොත් එදාට මේක නිතන් පුළුවන්. අපි මේ හැම කතාවම කතා කරන්නේ මේ පුංචි වෙලාවක් ඇතුලේ. මේ විෂය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න තියෙන එතුමන් සතු බොහෝ දැනුම ප්‍රමාණයක් තියෙනවා මේ එකතු කරගත්ත. අපිට කෙටියෙන් අපි සඳහන් කරමු ඔවුන්ගේ ඇඳුම්, ඒ කියන්නේ මේ 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 ගුවන් යන ඒ කියන්නේ කෙටියෙන් කියන දා අපහසුයි කියන එක. මම එකක් කෙටියෙන් කියනවා මේ ඕන විදිහකට ගුවන් යානයකට විමානයකට යන්න බෑ. අහසේ කලාප පහක් තියෙනවා. ඒ මේ කලාප පහ තමයි මේ රේඛාපත, මණ්ඩල, කක්ෂ, ශක්ති හා කේන්ද්‍ර. දැන් මෙන්න මේ කලාප පහේ ගුවන් ධාවන පත තියෙනවා 519,800ක්. ඒවැය තමයි ධාවනය සිද්ධ වන්නේ. ඊළඟට ඒ කලාපේ කොච්චර කොච්චර තියෙනවද කියලා තියෙනවා. මේවැය ගිහිල්ලා මේ මොකද බ්‍රහ්ම ලෝකවලට, දිව්‍ය ලෝකවලට, නොයෙක් නොයෙක් ලෝකවලට ගමන් කරන්න පුළුවන් හැටි මීට වඩා විස්තර තියෙනවා. අර ඩොක්ටර් රූත්‍රේනා විසින් පරිවර්තනය කරලා දීපු චීනයට වෛමානික ශාස්ත්‍ර කියන ඒ පොතේ. ඒ ඩොක්ටර් රූත්‍රේනා 3 දෙනෙකු මේ මණ්ඩලයකින් පරිවර්තනය කළේ. ඇය කියනවා මේ විශ්වයට ගමන් කළ හැකි, පිටස්තර ග්‍රහලෝකවලට ගමන් කළ හැකි ආකාරය ඒ වෛමානික ශාස්ත්‍ර කියන ග්‍රන්ථය කියලා තමන් පරිවර්තනය කරපු එකේ. ඊළඟ රේඛාපත ශක්ති මේ ශක්ති සුළු තියෙනවා, මණ්ඩලපත සුළං සුළු තියෙනවා, කේන්ද්‍රපත ඝර්ෂණය තියෙනවා, ඝර්ෂණන වර්ත සුළු තියෙනවා. මේ ඔක්කොගෙම බේරලා යන්නට පුළුවන් ක්‍රමය මේ පොතේ විස්තර වෙනවා. ඒ දේවල් දැනගෙන තමයි අර විදිහට නියමයකට තමන්ගේ යාමනේ ධාවනය කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔවුන් විසින් පැළඳිය යුතු ඇඳිය යුතු ඇඳුම්, ගත යුතු ආහාර, ඒවා මේ මොකද ආහාර සහ ඇඳුම් ආහාර අධිකාරය ඇඳුම් අධිකාරිය කියලා විශේෂයෙන් වෙනම චැප්ටර්ස් දෙකක් එක තියෙනවා.
ඒ ගැන වෙනම කතා කළ යුතු මාතෘකාවක් අපි මේ සියලු කරුණු කාරණා මතු කරමින් ඉන්නේ මේවා අනාගතයට මේ කරුණු කාරණා ඉතිරි කර යා යුතුයි අපේ අනාගත પરම්පරාව මේ සියල්ල දැනගත යුතු වෙනවා නැත්නම් අපිට එක්තරා දවසකදී කොහේ හරි ලෝකයේ මේ විවිධ පොතපත පරිශීලනය කරමින් අපි සතුව තිබුණු මේ දැනුම අදටත් එවැනි ආකාරයෙන් සොයන වකවානුවක අනාගතයේ මීටත් වඩා දුෂ්කර වේවි මේ කරුණු කාරණා සොයා ගන්න එක ඒ නිසා අපේ මේ උත්සාහය මේ කරුණු අනාගත පරපුරට ඉතිරි කර යන්න සහ ඔබව දැනුවත් කරන්නට අපි තවත් අලුත් වැඩසටහනක මේ ඉතිරි කාරණා කතා කරොත් හොඳයි කියන එක මට හිතෙනවා සූර්ය ගුණසේකර මහත්මයා. ඔව් සාමාන්‍යයෙන් එක වැඩසටහනකට ප්‍රමාණවත් වෙනවා ආහාර අධිකාරය සහ ඇඳුම් අධිකාරය. අපි ඒ ගැන වෙනම කතා කරමු. එතුමන් කියන විදිහට මේ තුල ගැඹුරු විග්‍රහයක් තියෙනවා. අපි ඒ දේවල් ටිකක් ගැඹුරින් සාකච්ඡා කර යුතු වෙන්නේ. ඒක නෙමෙයි අර මේ කොටස් 31 විවිධ කාර්යයන් 31ත් සාකච්ඡා කරන්න වෙනම සාකච්ඡා කර යුතු වෙනවා. මොකද පොඩි වෙලාවකදී මේ විෂය උඩින් අතපතකාගෙන ගියොත් බොහෝ කරුණු කාරණා මගහැරෙන්න පුළුවන් සහ ඒ තුල අපිට මේ අපි දෙන්න හදන අදහස නිවැරදිව සමාජගත වෙන්නේ නැහැ. ඒක නිසා අපි තව අලුත් වැඩසටහනකින් මේ ගැන කතා කරනවා. එදෙක් අපේ මේ සූදානම අදට සමුගෙන යන්න. ඔබතුමන්ටත් බොහොම ගෞරවයෙන් බොහොම ස්තුති පූර්වකව සමුදෙනවා. ආයුබෝවන්. අපි තවත් අලුත් වැඩසටහනක මේ ගැන කතා කරමු. බොහෝ දේවල් තියෙනවා කතා කරන්නට ඔබ වෙනුවෙන්. අපි වර්තමානයේ කතා කරන මේ සමාජයේ බොහෝසේ මතු වෙලා තියෙන මේ ඓතිහාසික රාවණා සහ කතන්දර රාවණා එතුමන් හඳුන්වන විදිහට මේ ජනප්‍රිය මාතෘකාව ඔස්සේ යනවාද මේ තුල ගැඹුරින් සාකච්ඡා කරනවාද කියන එක ඔබ තීරණය කරන්න. අපි ඉන්නේ වඩාත් හරවත් තැන ඔබට වඩාත් වටින අදහස් අරගෙන ආ යුතුයි කියන තැන. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අපි කතා කරමු අපේ කම ගැන. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.